අලුයම හතරේ සිට පළාත් අතර පන වතිබු සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනයට එක් කර තිබුණා. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය දුරගමන් සේවා අද සිට ආරම්භ කර තිබෙනවා. දුම්රිය ගමන් වාර 152ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. ඉදිරි සතිය තුළ අන්තර් පළාත් දුම්රිය වඩාත් වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දීපාවලි උත්සවයේ හේතුවෙන් බදාදා දින යාපනය සහ බදුල දක්වා දුම්රිය ධාවනය කිරීමටද අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර රාගම සහ පේරලන්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් අද එකිනෙක ගැටී තිබුණා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ එය සුළු අනතුරක් බවයි. පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කළත් ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කළ යුතු බවයි රාජමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. අනිවාර්යයෙන්ම ආසනගත මගී සංඛ්‍යාවේ නීතියට ගරු කළ යුතුයි. පොලිසියටත් අපි ලිඛිතව දැනුම් දෙනවා. තදබල ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලින්ද අද දිනේ දක්නට ලැබුණා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඔබ මුඛාවරණ ගමන ආරම්භයේ සිටම ගමනාන්තය දක්වා නොකඩවා පැළඳ සිටිය යුතුයි. ඒ කිසිම විටක ඉවත් කිරීමට කටයුතු නොකළ යුතුයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේද යන්න පොලිසිය විසින් සොයා බලනවා. වාහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් කොවිඩ් රටෙන් තුරන් නිච්ච බවට සහතිකයක් නොවේ. ඉතේක හින්දා කොවිඩ් රටේ තිබෙන හින්දා ආසාදිත්‍යයන් දිනපතා හමු වෙන හින්දා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන්ම මෝවාරණයක් පළඳගෙන නිවෙස් වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා. කොවිඩ් රට තුල තිබෙන බවත් එන්නත්කරණය කරගෙන සිටියත් පරිසම්ව සිටිය යුතු බවට රටේ ජනතාව කටයුතු කර යුතුව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.